ඊළඟ කොටසෙන් අපි කතා කරන්න හදන්නේ ලම්බ දුර කියන කොටස. හරි ලම්බ දුර කියන්නේ මොකක්ද? ලම්බ දුර සරලව කියනවා නම් ලම්බ දුර කියන්නේ ළමයි කෙටිම දුර. මේකේ අවස්ථා දෙකක් තියෙනවා. පළවෙනි අවස්ථාව තමයි ලක්ෂයක සිට රේඛාවකට බාහිරින් තියෙන. ඒ රේඛාව මත නොවන ලක්ෂයක සිට යම්කිසි රේඛාවක තියෙන කෙටිම දුර සෙවීම. හරි පොඩි ක්‍රියාකාරකමක් තියෙන්නේ. මම බාහින් ඒ කියන ලක්ෂයක් ලකුණු කරලා කියනවා මේ මෙන්න මෙහෙම L කියලා රේඛාවක් තියෙනවා. මට ඕනේ මේ ලක්ෂයේ ඉඳන් මෙතනට තියෙන කෙටිම දුර හොයන්න. හරි කරන් තියෙන අපේ විහිං චතුරාශ්‍රය අපිට ඕන වෙනවා. කරන්න තියෙන්නේ හොඳට බලන් ඉන්න මෙතනින් අපි කියන්න ඕනේ මේ මේ විහිං චතුරාශ්‍රයේ එක ධාරයක් මේ සරල රේඛාව උඩ. හරි? කියලා ගානට වැඩුණාට පස්සේ අපිට පුළුවන් විහිං චතුරාශ්‍රය පොඩ්ඩ චලනය කරන්න. එක ධාරය අපේ සරල රේඛාව මත පිහිටන්න ඕනේ. අනෙත් ධාරය මෙන්න මේ අර බාහිර ලක්ෂ්‍ය හරහා ගමන් කරන්න ඕන. හරි? අන්නේ දුරට තමයි අපි කියන්නේ. කමාර් කරමු අපි. මෙන්න මේ දුරට තමයි අපි කියන්නේ ලම්බ දුර කියලා. හරි අපි බලමු මේ දුර. මගේ එකේ නම් 28ක්. සෙන්ටිමීටර් 28ක්. මගේ රූපේ මාක් කරන නමුත් මේ දිගම නෙමෙයි ඕගලන්නේ වෙන්නේ. ඔයගොල්ලෝ මාක් කරලා බලන්න. හරි මම මෙන්න මෙතන ලක්ෂ්‍ය දානවා B කියලා. මේ එතකොට මෙන්න මේ දුර ලම්බ දුර. හරි ලම්බ දුර සමානයි 28 cm. AB ලම්බ දුර. හරි ඉතින් අපිට බලන්න පුළුවන් ඕන තරම් අපිට ඕන නම් අඩිනුල පාවිච්චි කරුණා දුරවල් මායින්න පුළුවන්. නමුත් මේ දුර තමයි මෙතනින් ගන්න පුළුවන් කෙටිම දුර වෙන්නේ. අපිට තව ඕන මැනලා බලන්න පුළුවන්. නමුත් මේ දුර තමයි කෙටිම දුර විදියට අපිට ගන්න වෙන්නේ. හරිද? මේ වගේ දුරක් වුණත් බලන්න පුළුවන්. මෙතින් නම් නමුත් ඒ දුර කෙටිම දුර වෙන්නේ නැහැ. ලම්බ දුර කියන්නේ මොකද්ද? මේකෙන් නම් මෙතන තියෙන කෙටිම දුර. හරි දෙවැනි අවස්ථාව තමයි සමාන්තර සරල රේඛා දෙකක් අතර ලම්බ දුර. එහෙම නැත්නම් කෙටිම දුර සෙවීම. මම ඕගන සමාන්තර සරල රේඛාවක් ඇඳලා තියෙනවා. මට ඕනේ මේගොල්ලන් මේ දෙන්න අතර තියෙන කෙටිම දුර. දැන් එක එක විදිහට අපිට හොයන්න පුළුවන්. අපේ සරල ධාරය පාවිච්චි කරොත් මෙහෙම තියන්න පුළුවන්. මෙහෙම තියලා එක එක විදිහට නම් කෙටිම දුර ගන්න නිවැරදිම ක්‍රමය වන්නේ අපි විහිං චතුරාශ්‍රය පාවිච්චි කරනවා. දීලා තියෙන සරල රේඛාවේ එක තැනකින් රේඛාවක් මතට මේක සම්පාත කරනවා. ඊළඟට අනිත් කෙළවරට. අනිත් කෙළවරට දැන් මේ තියෙන කෙළින් දුර. හරි? එහෙම සම්පාත වුණාට පස්සේ අපිට කෙළින් මේනේ කෙළින් දුර, ඍජු දුර. මේක බැලුවාම එනවා. මෙතනට දුර මාගේ විශාල කරාම එනවා සෙන්ටිමීටර් 30ක් කියලා. නමුත් ඕගොල්ලන් පොතේ අඳින්දි මීට වඩා කුඩා ගැක්කේ. ඒ වගේම අපි දන්න දෙයක් ලම්බකයි කියන මේක වැදගත් දෙයක්. මම ඉස්සෙල්ලේ දාන්න මම හැරුණා. මෙතන අපි දාමු මේ රේඛාවයි මේ රේඛාවයි ලම්බයි කියලා පෙන්වන්න අපි දාන සලකුණ තමයි මෙන්න මෙහෙම සලකුණක් දාන්න. හරි මොකද මෙතන කෝණය බැලුවොත් අංශක 90ක් එනවා. හරි මෙතනත් මේක ලම්බකයි මේ රේඛා දෙක මොකද වෙන්නේ සමාන්තර එකම දිශාවට එකම ප්‍රමාණයෙන් ඊයේ සදනවා. අපි බලමු මේ රේඛා දෙක සමාන්තරයිද? පැහැදිලිව පේනවා මේගොල්ලෝ එක තැනකදී මෙන්න මේ පැත්තට අපි දීර්ඝ කරොත් මේගොල්ලන් එකට මුණ ගැහෙනවා. නමුත් අපිට බලන්න පුළුවන් ඔය ලම්බ දුර කියන කතාව. මෙතන බැලුවොත් ලම්බ දුර එනවා 20ක් වගේ. මෙතන බැලුවොත් 20යි. හැබැයි මේ වගේ තැනක බලමු. මේ වගේ තැනක් බැලුවම ඊට වඩා වැඩි ආගය 27ක් වගේ එනවා. ඔකනට පුළුවන් මේ වගේ ක්‍රියාකාරකමක් කරන්න.
මේ දුර 27. ඉතින් අපි දන්නවා මේ දෙන්න අතර පතරය සෑම තැනකම මොකද වෙනවද සමාන වෙන්න ඕනේ. එහෙනම් මෙය සමාන්තර සරල රේඛා සමාන්තර නොවේ. මේවා සමාන්තර නොවේ. හරි. හරි. දැන් ඔයගලන්ට පුළුවන් ඔයගලන්ගේ අභ්‍යාස පොතේ 7:1 අභ්‍යාස පෙළපොතේ 7:1 අභ්‍යාසය සම්පූර්ණයෙන් ඉවර කරන්න.